දවසක් තේ ආදරණීය දුවේ පුතේ ඔන්න තුනේ පන්තියට ඇවිත් තියෙන ඔයාලා දැන් රචනාවක් ලියන්න තමයි සූදානම් වෙලා ඉන්නේ නේද? ආ අපි එකේ පන්තිය දෙකේ පන්තිය අපි කලින් කතා කරා වගේම සතෙක් ගැන වාක්‍ය ලිව්වා පින්තූරය දිහා බලාගෙන ඔන්න වාක්‍ය කොහොමද ගොඩනගා ගන්න කියලා බලුවා. දැන් අපි තුනේ පන්තියද බලනවා කොහොමද අපි රචනාවක් ලියන්නේ. මම ලේසි මාතෘකාවක් තමයි තෝරගත්තේ. රචනාවක් ලියන්න මාතෘකාවක් ඕන නේද පුතේ? නිකම්ම රචනා ලියන්න බෑ නේද? ඉතින් මම ඔයාලා දැන් එකේ පන්ති දෙකේ පන්ති සත්තු ගැන ගොඩාක් වාක්‍ය ලියවනේ. ඒ නිසා මම තෝරගත්තා මම කැමතිම සතා. ඒක තමයි රචනාවේ මාතෘකාව. ඔන්න සතෙක් ගැන ඔයාල කැමති සතෙක් ගැන තෝරගෙන වාක්‍ය ටිකක් කීපයක් ගොඩනගා ගන්න හැකියාව තියෙනවා ඔයාලට. ඒ නිසා මම තෝරගත්තා මම කැමතිම සතා කියන මාතෘකාව. මම කැමතිම සතා. ඔන්න අපි දැන් තුනේ පන්තිය ළමයි අකුරු ලියන ආකාරයෙන් අකුරු ලියන රෝලේ. ඔන්න මාතෘකාවක් තියෙනවා. දැන් අපි බලමු කොහොමද මේ මාතෘකාවට අදාළව අපි තොරතුරු කරුණු ගොඩනගා ගන්න ඕනේ කියලා. ඉතින් චුට්ටක්වත් අමාරු නෑ. හරිම ලේසි. ඔයාලා සත්තු ගැන ගොඩාක් ලියලා තියෙනවානේ. අපි මුලින්ම හැමෝම එකතු වෙලා එක සතෙක් තෝරගෙන කොහොමද රචනාව ලියන්නේ කියලා බලමු. වාක්‍ය කීපයක් අපි ලියන්න හදන්නේ. හොඳද? අඩුම දනම වාක්‍ය තුනක්. වාක්‍ය තුනකින් ඉස්සරහට යන්න පුළුවන් දරුවෝ ඊට වඩා ඉස්සරහට ගෙනියන්න අපි උත්සාහ කරනවා. හොඳයි. එහෙනම් පුතේ දැන් ඔයාලා බලන්න ගිරවෙග්ගේ පින්තූරයක් අලවගෙන ගිරව ගැන ලිව්වා නේද? ගිරව කොළ පාටයි, ගිරවගේ හොට රතු පාටයි, ගිරවට දිග පෙඳයක් තිබෙනවා නේද? මේම ලිව්වා. අපි තාම ලිඛිත භාෂාවට එන්නේ නැහැ, ලියන භාෂාවට එන්නේ නැහැ. මොකද අපි තාම ලියන භාෂාව කොයි වගේද කියලා පැහැදිලි වුණේ නැහැ, පැහැදිලි කරලා දුන්නේ නැහැ කවුරුත්. තවම අපි ලියන්නේ අපි කතා කරන සාමාන්‍ය අපි වාක්‍ය ගොඩනගන භාෂාවෙම තමයි. අපි අවශ්‍ය අවස්ථාවේදී, අවශ්‍ය කාලයේදී ඒ ටික පුරුදු වෙලා ලියන භාෂාවටත් ඇතුළත් වෙනවා. හැබැයි තවම අපේ විෂය නිර්දේශය අපිට කියලා නැහැ ලියන භාෂාවට යන්න කියලා. ඒ නිසා අපිට පුරුදු භාෂාවෙන් අපි වාක්‍ය ලියමු. දැන් මෙතනදී අවබෝධය තියෙන්න ඕනේ. අවබෝධයෙන් යුතුව මාතෘකාවට ගැලපෙන්න වාක්‍ය හදාගන්න එක තමයි බලාපොරොත්තු වෙන්නේ අපේ ආරම්භන වෙන්නේ. හරි. එහෙනම් දැන් අර ගිරව. හරි මම ගිරවව තමයි තෝරගත්තේ. මම කැමතිම සතා විදියට. අපි හැමෝම කැමති සතා දැන් ගිරව. ඔයාලා මම දන්නා බල්ලට කැමති, පූසට කැමති, එහෙම නැත්නම් මොන්රාට කැමති, අලියට කැමති, කැමති සතු ගොඩාක් ඇති. හැබැයි දැන් මම කැමති සතා තමයි ඔයාලා හැමෝම කැමති සතා වෙන්නේ. හරිද? මම කැමතිම සතා තමයි ගිරව. දැන් අපේ ළමයිනොත් කැමතිම සතා ගිරව වෙන්න ඕනි. දැනට විතරයි. ඊට පස්සේ මම තනියම ගොඩනගන්න අවස්ථාව දෙනවා. එතකොට ඔයාලා කැමති සත්තා ගැන ඔයාලා ලියන්න පුළුවන්. හැබැයි එතකොට ගිරව කරගන්න බෑ කැමතිම සතාව. එතකොට වෙනසත් එක්ක තෝරගන්න ඕන. දැනට ඔයාලා කැමති සතා, මම කැමති සතා. එයා තමයි ගිරව. එහෙනම් දැන් අපි මම කැමතිම සතා. ඔන්න මම කැමති සතා ගිරවනේ. ගිරව කොළ පාටයි. ඉස්සල්ලාම ලියන ගිරව කොළ පාටයි කියලා. හරිද? හරිද? නෑ නෑ නෑ. නෑ එහෙම ලිව්වොත් වැරදි. මොකද දැන් මම කැමතිම සතා කිව්වම මේක ගිරවා කියලා කොහෙවත් නැහනේ නේද? ගිරව ගැන ලියන්න කලින් අපි මම කැමතිම සතා ගිරවා කියලා හඳුන්වලා දෙන්න ඕන නේද? මාතෘකාව හඳුන්වලා දෙන්න ඕන නේ. එහෙනම් අපි පළවෙනිම
Gelelim giravay, giravay, sana da yani ne yaptı? Tamam, yine başta var tabi. Ne tenisa? Hayır. Apar tarla konu bavita kırana buluğum, ne bana tam? Ekte dek tonu bavita kırana buluğum, ne kâmeti bir diye bavita kırana tutte, rolle harici ni var diye biliyor ne? Mama kâmeti mesata. İslamın hangi nöldeni var? Kaude, ya, kaude, ya. Kavda kiyala api liyala dama iti passe dama abutti api yanne o ne? Eya genel yanne. Emine atıbı me kemettim sata kavda kiyala kiyane ne? Tu api girava kola paata girava diga pede yakti yene ma. Eme kiyala yuvatın eme maasla kavda ona gelap yene ne? Apire lakun huamda vene ne? Kemettim sata girava. Bu hama sarılay neydi? Kavda kemettim kiyala onna kiyala durna. Kiyavana kenata. Dana ganda ona molim mi? Meyla mıya kâmeti sata kavudu. Gire va. Onne vakya kavasal nevetim diyan ona kılapı denda anna mani. Eni sata iti diyalala avasan karan ona. Hare. Dem onne kâmeti sata kavudu kiyala ki uva. Eti pası sata gana liyan ne kuduva. Neydi? Ha? Ehena mama kâmeti sata gire va. Ha. Poot. Poot ki ina vachini bavita kala pula mitinim pası. Neydi? Netta. Apa dem mama kemedi mi sata gelen liyan ne netten de girava kola paatay girava da diga pende yaptı yine ma oha mama liyan ma da veriye mama kemedi mi sata girava deng ya apa dem ne put ne de eyat ha ey vachan bavita kime ha ki ama diye ma deng onna apa de ha ne ha netten apa liyan puluan girava apa liyan puluan hebe edin deng apa girava kela handun ola duhun neysa anit veriye de වචන භාවිත කරන්නත් හැකියාව දෙනවා නිතරම ගිරවා 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 කියලා දැමීමේ ලිවීමේ අවශ්‍යතාවයක් නැහැ අපි දැන් අර මුලදින රචනා මාතෘකාවෙන් පිටපණේ කියලා මම කියලා දුන්නා හැමතිස්සෙම අපේ මාතෘකාව අලියාන අලියා මෙහෙමයි අලියා මේ වගේ අලියාට මේ මේවා තියෙනවා එහෙම කියලා ලියන්න කියලා ඉතින් අපිට දැන් ඒ රටාවෙන් චුට්ටක් බහැර වෙන්න අවස්ථාව දෙනවා ඌ කොළ පාටයි Netta, uge enge kola paatay, ne de, agirava kola paatay. Ne, u kila liyapu gama, netta uge enge kila liyapu gama, ea ava mama danna, mama kemati sataya, mage vela den tiyene, ne de. U kola paatay. Nitiramın paranın ona vachana tunak o, tunakata vada vedi, vachana pramaniyakata api, vakya geliyandı. පළතුරු සහ ධාන්‍ය වර්ගයි කියලා ලියුවාම අපේ වාක්‍ය එකක් අපිට දිගට අරගෙන යන්න පුළුවන් පළතුරු සහ ධාන්‍ය වර්ගයි Vakya vasane bu değil, evet demiş bir yerle piyende. O ne? Ha, demek o ne? Ya maddeye katma kırınma.
ගිරවා මාත් එක්ක කතා කරනවා නේද? මගේ ගිරවා මාත් එක්ක කතා කරනවා. දැන් යාමා ගිරනේ මම කියන්නේ සදා ගිරවා. හා ගිරවා මාත් එක්ක කතා කරනවා. නැත්තම් මා සමග කතා කරනවා. මම ගිරවාට ගොඩක් ආදරේ. එහෙම නැත්නම් මම ගිරවාට ගොඩක් කැමති. ඔන්න අපිට අවසානෙට එයාට ආදරේ, එයාට කැමති කියලා ඔන්න අවසාන කිරීමේ හැකියාව තියෙනවා. හරි. අපි එහෙනම් මම ගිරවාට ගොඩක් ආදරේ, එහෙම නැත්නම් මම ගිරවාට ගොඩක් කැමති කියලා ලියමු. තමන් වාක්‍යයක් අවසානයේම නැවත විචිත භාවිතා කරලා තියෙන ඕන දරුවනේ. එහෙම නැත්නම් අපි ලස්සනට කොච්චර දිගට වාක්‍ය හැදුවත් අපේ වාක්‍යෙට ලකුණු සම්පූර්ණයෙන්ම ලැබෙන්නේ නැතුව යනවා. හොඳයි. ඔන්නේන අපි හැමෝම කැමති සතා ගිරවා කියලා හිතාගෙන ගිරවා ගැන කොහොමද ලියන්නේ? දැන් ගිරවා ගැන ලියපු විදිය වෙනස්. මම කැමතිම සතා ගිරවා වෙනකොට ගිරවා ගැන ලියන විදිය වෙනස් වුණා නේද? චුට්ටක් ඔන්න වෙනස් විදිහට අපේ වාක්‍ය ටික ගොඩනගන්න ඕන. මොකද දැන් අපි ලියන්න ඕන රචනාව මාතෘකාව කරලා රචනාවක් තමයි ලියන්නේ. එතකොට යන්න ඕනේ මෙන්න මේ ආකාරයෙන්. මාතෘකාව හඳුනලා දෙන්න ඕනේ. ඊට පස්සේ මාතෘකාවට අදාළව කරුණ ගොඩනගන්න ඕනේ. ඊළඟට අවසානයේ මාතෘකාවට අදාළව එක්කෝ සුබපැතීමක් නැත්නම් මම හිතන දේ, අදහස් කරන දේ නේද? මෙන්න මේ ආකාරයේ අවසානයේ අපි ලබා ගන්න ඕනේ. හොඳයි. මෙන්න මේ ආකාරයෙන් තමයි අපි එහෙනම් මාතෘකාවකට අදාළව රචනා ලියන්නේ. ඔන්නකේ රචනා මාතෘකාව මම කැමතිම සතා නේද පුතේ? මම කැමතිම සතා ගැන අතුවන වාක්‍ය කීපයක් හැදුවා. ඒක ලියව සටහන් කරා. මම කැමතිම සතා ගිරවා. ඔන්න කැමතිම සතා මාතෘකාව මම කැමතිම සතා කවුද කියලා ලිව්වා. ඌ කොළ පාටයි. ඌ කන්න කැමති පළතුරු සහ ධාන්‍ය වර්ගයි. ගිරවා මාත් එක්ක කතා කරනවා. මම ගිරවාට ගොඩක් කැමති. ඔන්න ඔයාලා අර මම කිව්වා වගේ ගමන යනකොට අතරමඟ නතර වුණේ නැහැ. අවසානයේ දක්වා ආවා වගේ හැඟීමක් මේ වචනාල මාතෘකාව පටන් ගැනීම නිසා අවසානයේ දක්වා එද්දී වලට එහෙම හැඟීමක් ඇවිත් තියෙන්න ඕන. නැත්තම් අතරමඟ නතර වෙලා තියනවා වගේ බෑ නේද? දැන් අපි හිතමු කන්න කැමති පළතුරු සහ ධාන්‍ය වර්ගය කියලා නැවැත්තුවා. එතකොට පොඩ්ඩක් මේ භාගෙ නතර වෙලා වගේ ගිරවා ගැන සම්පූර්ණ විස්තර නැහැ වගේ. මම කැමතිම සතානික මේ එයා ගිරවගේ භාගයයි වගේ නේද? ඒ නිසා හොඳ ආරම්භයක්, හොඳ අවසානයක් සහ අන්තර්ගත කියන්නේ මැද්දෙ කොටස, එයා ගැන ලියන කොටසේදීත් ඔන්න හොඳ කාරණා ටිකක් තිබීම අත්‍යවශ්‍යයෙන්ම වැදගත් වෙනවා. එහෙමනම් දරුණේ දැන් මම ඔයාලට අවස්ථාව දෙනවා. දැන් මම මගේ කාරණා ටික මෙතනින් අයින් කරනවා. කාරණා ටික අයින් කරලා හැබැයි මාතෘකාවම අයින් කරන්නේ නැහැ. ඔයාලා දැන් තනියම මේ මාතෘකාව ආයෙමත් ලියා ගන්න ඕනේ. ඊට පස්සේ පුතේ ගිරවා හැර ගිරවාව කැමති සතා විදිහට දැන් මම ඔයාලට තෝරගන්න අවස්ථාව දෙන්නේ නැහැ. ගිරවා මගේ. ගිරවා ගැන ලියන්න බෑ. දැන් ඔයාලා කැමති සතෙක් තෝරගෙන වෙන සතෙක් ගිරවා හැර වෙනත් ඕනෑම සතෙක් තෝරගෙන මට මේ මාතෘකාවට අදාළවම රචනාවක් කියලා පෙන්වන්න ඕන. ඒක තමයි අභියෝගය. හරි. දැන් ඒ සඳහා අවස්ථාව එමනම්
ආයමත් මාතෘකාව මේකමයි. මාතෘකාව ලියාගෙන වැඩේ පටන් ගමු. මම කැමති සතා ගැන රචනාවක් තියෙනවා. අපි අහලා බලමු ඒ රචනාව. හොඳයි. ට්‍රිනිටි කියන බන් රචනාව. මම කැමතිම සතා. මම කැමතිම සතා පූසා. මගේ පූසාගේ නම චූටිය. මගේ පූසාගේ ඇඟෙහි කළු සහ සුදු ඇත. කළු සහ සුදු ලෝම තිබෙනවා. හරි. මාත් එක්ක නිතර නිතර සෙල්ලම් කරයි. මම චූටිට ගොඩක් ආදරේ. බොහොම හොඳයි. ඔන්න බලන්න. මම කැමතිම සතා පූසා කියලා හඳුනලා දුන්නා. ඒත් එක්කම එයාට නමක් තියෙනවා නේද? මගේ පූසාගේ නම. බොහොම හොඳයි. කිව්වා චූටි කියලා. ඊට පස්සේ බලන්න චූටි කියන නම භාවිතා කරා. ආ උගේ කියන නම භාවිතා කරා. දැන් එයා තමා වන කැමතිම සතා කියලා තමන්ගේ නේද? තමාගේ මගේ කැමතිම සතා කියන අදහස ඔන්න ඇවිත් තියෙනවා නේද? ඒක කියවනකොට අපිට තේරෙනවා ට්‍රිනිටි කැමතිම සතා පූසා තමයි කියලා. අන්න හොඳ රචනාවක්. බොහොම හොඳයි. හරි අපි බලමු සුහස්නා. මම කැමතිම සතා. මම කැමතිම සතා හාවා. ඌ පුළුන් බෝලයක් වගේ සුදුයි. ඌ කන්න කැමති උදුපියලිය සහ කැරට්ය. ඌ අහිංසක සතෙකි. ඌ පැන පැන යන සතෙකි. හාවාට මම ගොඩක් ආදරෙයි. බොහොම හොඳයි. ඔන්න මුලින්ම තිබ්බ වාක්‍යය ගොඩාක්ම හොඳයි. අර එයා පැන පැන යන සතෙක්. ඒක එයා ගැන විස්තර කියන්නේ මගේ කියන අදහස එන්න. මුල වාක්‍ය ටික ලස්සනට ගොඩනගාගෙන තිබුණා. එයා ගැන විස්තරත් කරාට කමන්නේ. අපිට සාමාන්‍ය වාගන් තුනක් වාක්‍ය තුනක් නේ ලියන්න එන්නේ. එතකොට ගැළපෙනම වාක්‍ය තුන හොඳම වාක්‍ය තුන තෝරගෙන ලියන්න අපි දක්ෂ වෙන්න ඕන. හොඳයි. ඊළඟට අපි පිළිම නමයකට අවස්ථාව දෙමු බලන්න. දොමිඳු. පුතා කියන්න බලන්න. පුතා කැමතිම සතා ගැන කොහොමද ලියුවේ කියලා. මම කැමතිම සතා හාවා. හාවා සුදු පාටයි. හාවා කන්න කැමති කැරට්. හාවා හරිම ලස්සනයි. හාවාට මම ආදරෙයි. කොහොම හොඳයි. අපි ඉස්සල්ලාම ලියන රචනාව තුනේ පන්තියේ කැමතිම සතාව තෝරගන්න කියලා කිව්වේ මම. මොකද අපි සත්තු ගොඩාක් ගැන ලියලා තියෙන නිසා. හොඳයි. ඊළඟට අපි බලමු තවත් රචනාවක්. ලස්සන රචනාවක් බලමු බලන්න අපි. දැන් ලියලා තියෙන ළමයි මට අතෝස්සන්න ඕනේ. එතකොට තමයි අවස්ථාව දෙන්න පුළුවන් මට. අතෝස්සන්න ළමයි හොයාගෙන මම මේ යන්නේ. හරි. අපි බලමු ගේම් සඳ. මම කැමතිම සතා හාවා. ඌ පුළුන් කොට්ටයක් වගේ ලස්සනයි. හාවා උඳු පියලේ හා කැරට් කෑමට කැමති. හාවා ගමන් කරන්නේ පැන පැන. මම හාවට ගොඩක් කැමති. බොහොම හොඳයි. හාවට තමයි ගොඩක් අය කැමති නේද? බලන්නකෝ. සිතුමි බලමු බලන්න අපි සිතුමිගේ කැමතිම සතා කවුද කියලා. එයත් හාවා ගැනමද දන්නේ නේද? හරි. බොහොම හොඳයි. කැමතිම සතා. මම කැමතිම සතා හාවා. ඌ කන්න කැමති උඳු පියලිය සහ කැරට් කන්න කැමති. කැරට් කන්න කැමති. හෝ පුතේ ඉන්න පොඩ්ඩක්. දෙවෙනි වාක්‍ය ආයමත් මුලින් ඉඳන් කියවන්න. ඔන්න වාක්‍ය හරියට හදාගෙන නැති බව පේනවා මට. බලන්න කියන්න පුතා. ඌ කන්න කැමති උඳු පියලිය සහ කැරට්. අන්න හරි. එතනින් ඉවරයි. නැත්තම් උඳු පියලිය සහ කැරට් හාවා කන්න කැමති නේද? නැත්තම් හාවා උඳු පියලිය සහ කැරට් කන්න කැමති. ඌ කන්න කැමති උඳු පියලිය සහ කැරට්. මෙන්න මේ කියන ආකාරවලින් හදන්න ඕන. එකම පද නැවත නැවත භාවිතා කරන වාක්‍ය දිගට ගෙනච්චර වැඩන්නේ. වාක්‍ය ගැලපෙන්නත් වචන අතර ගැලපීමක් නැත්තම්. හරි. හාවා පැන පැන යන සතෙකි. එයාට දිග කන් දෙකක් තියෙනවා. හාවා සුරතලයට ඇති කරන්න පුළුවන්.
එතකොට ඔන්න පිට පයින්නවා හරි හාවා හිංසක සතෙක් හාවා හරි මහින්සකයි එතකොට යා මගේ හාවා මම හාවාට ගොඩක් ආදරෙයි අන්න හොඳයි බොහොම හොඳයි බොහොම හොඳයි ඔන්න තව ගොඩාක් දරුවෝ මම කැමතිම සතා ගැන කියන්න බලාපොරොත්තු වෙන ආසාවෙන් ඉනවා අපේ ළමයි ගොඩාක් කැමතිම සතා හාවා වුණා මම දැන් මේ බල්ලෝ කූසෝ තව මොනරු ඒ වගේ අලි එක්කෙනෙක් නම් සිංහයා ගැන තියෙනවා කියලා නේද ඒ වගේ වෙනස් වෙනස් සත්තු ටිකක් බැලුවේ හරි හාවව තමයි අපිට ගොඩක් වෙලාවට හම්බ වුනේ කොහොම නමුත් ඔන්න අපිට පේනවා මාතෘකාවට ගැලපෙන්නම දීපු ළමයි සහ ඔන්න චුට්ට චුට්ට පිටට යන්න උත්සාහ කරපු ළමයින්ත් හිටියා අන්න අපේ දැන් මේ පළවෙනි අවස්ථාව මුල්ම අවස්ථාවනේ එතකොට පුතේ මාතෘකාවට ගැලපෙන්න ඕන මාතෘකාවට පිටට යන්නත්ෙන් එහෙම අපිට මාතෘකාව රචනාවට ලකුණු ලැබෙන්නේ නැහැ නිතරම අපි බලන්න ඕනේ මම කැමැතිම සතා කියන මාතෘකාවට මම ලියපු එක ගැලපෙනවද කියලා හරි හොඳයි හොඳයි. එහෙමනම් තව ගොඩාක් දරුවා සමෙන් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හැබැයි ඉතින් අද රචනා පාඩමෙන් අපිට පන්ති අවසන් කරන්න වෙනවා. ඔන්න රචනා හැමෝගෙම කියන්න ගියොත් මම බලනවා හොඳම රචනාව කාගේද කියලා මට එවනවා රචනා ටික දැන් ලියපු රචනා ටික නේද? හොඳම රචනාව තෝරලා මම හැමෝටම බලන්න අවස්ථාව රූපකර දාලා ලබා දෙනවා. එහෙනම් මම බලන්නම් කො බලන්න කවුද ලස්සනට මම කැමතිම සතාගෙන ලියලා තියෙන්නේ කියලා. හා එහෙනම් මට එවන්න ලස්සනට රචනාව ලියලා එතකොට ඔයාලා හැමෝටම දකින්න අවස්ථාව ලැබේ කාගේ රචනාවද හොඳම රචනාව කියලා. හරි. එහෙනම් දරුවනේ ඔන්න අපි රචනා ලියන ඉවරයි. දැන් ඔයාලා ගාව පොඩි රබානක් එහෙම තියෙනවා නම් රබානක් නම් ඉතින් ටීචර් ගාවත් නැහැ. ටීචර් සඳහා භාවිත කරන පොන්චි උපකරණය සද්දේ විතරයි ඇහෙන සරසන්නේ රබාන නම් පෙන්නන්නේ නැහැ. හරි. ඔලටත් ඒ වගේ සද්ද දාන්න මොනවා හරි උපකරණයක් අරගන්න. මොකද දැන් අපි ලස්සන විරිඳුවක් කියන්නයි සූදානම් වෙන්නේ. කැමතිනේ ඔයාලා? හරි. එහෙනම් ඉක්මනටම ගිහින් හොයන් එන්න බලන්න. ලස්සනට විරිඳුවකට අපිට නාදේ සපයා ගන්න පුළුවන් උපකරණය. හොඳයි දරුවනේ. එහෙනම් ඔන්න අපි පොන්චි විරිඳුවක් කියන්නයි යන්නේ. මේ සබයි තේ විරිඳුව කියන්න අපිට ඕන කරන පොඩි සද්ද දාන්න පොඩි රබාන. හරි සමානක නයනා සමානක ළඟ ළඟ කෙරෙනා ගායන අසන්නේ තව තාරක අසන්නේ තව තාරක අරනා සහසාවර ඉන්න ආදරෙ මල් පදලා මාල සදා සරසන්නට පාසල සරසන්නට පාසල ඔන්න අපි පුංචි විරිඳුවක් කිව්වා එයාලා මට තේරෙනවා ලස්සනට විරිඳුවට සාදේ නාදේ සැපෙව්වා හරි අපි තව අවස්ථාවක් දව බලන්න මේක කියන්න අපි පුංචි විරිඳුව ගායනය තමයි ඒ කරේ හා හොඳයි එමනම් අපි ලස්සනට මේ ආකාරයෙන් තාලකේ කියන සින්දුව කිව්වා සින්දුව කිව්වේ පොතේ අපිට පුංචි දෙයක් ඉගෙන ගන්න බලන්න මන හර සහ මාලක දැන් ඔන්න වාද්‍ය භාණ්ඩ පැත්තකින් තියමු නැත්නම් අපිට පාඩමේ ඉදිරි කොටසට ඒක බාධාවක් වෙනවනේ නේද හරි
මම අවස්ථාව දෙන්න ලස්සන විරුදු ගායන ඉදිරිපත් කරන්න අපේ දරුවා කීප දෙනෙකුටත් අවස්ථාව දෙන්න අංග බලන්න නේද? එයාලත් ඔන්න ලස්සන ලස්සන සංගීත බාල කීපයක් සූදානම් කරගෙන තියෙන නිසා බලමු බලන්න කාටද රස්තෑන්ට විරුදු කියන්න පුළුවන් දරුවෝ ඉන්නේ කියලා. කවුද කියන්න කැමති? කියන්න කැමති ඇතෝස්සන් බලන්න. හැබැයි ඉතින් මියුසික් එක යන්න ඕනි. ඒ පාර ඔන්න ඔන්න කැමති කට්ටිය ඉන්නවා. හරි දෝල් නැතු බලන්න ගන්න අවස්ථාව. ප්‍රැක්ටිස් කරමු. හරි ජනනි බලමු බලන්න. අපි දැන් මුල්ම විරුදු ගායනයේ මේ පළවෙනිම අවස්ථාවනේ කියන්නේ. හරි ජනනි බලන්න බලන්න කියන්න. මනහල සහ මාලක නයනා සහ නාලක ගඟ ළඟ කරන ගායන අසන්නේ තව තාලක සහමාරග ඉන්නේ ඉන්නේ ආදරේ මල් කඩලා මාල සදා සරසන්නට පාසලේ සරසන්නට පාසලේ. බොහොම ලස්සනයි, බොහොම අගේ. අපි බලමු තවත් ඒ වගේ කවුද අවස්ථාව ගන්න පුළුවන් කෙනෙක්. තව කවුද අවස්ථාව ගන්න කැමති? කොබරන් අතවසන්න. දැන් ඒ පාර කාගේවත් අත්තිස්සෙන් නෑ වගේ. හරි ඉදෝෂ, ඉදෝෂ ගාව තියෙනවා නැත්තම තරබාන විරුදු කියන්න ගැලපෙන උපකරණේ. හරි ක්‍රියාකිටින් මනාර සහ මාලක නයන සහ නාන නයනා සහ නාලක ගඟ ළඟ කරන ගායන අසන්න තව තාරක හරලා සහ සාගර එන්න එන්න ආදර මල් කඩලා මල් සදා සරසන්නට පාසල. හරි තමයි බැලුවේ මේ මියුසික් එයිද ඔය පැත්තෙන් මේ කියලා. හරි 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 බොහොම හොඳයි, බොහොම හොඳයි. පුතේ අපි තව ප්‍රැක්ටිස් කරලා කියමු නේද? හරි ඔන්න කවුද ගිහන්සා? ගිහන්සා තියාගෙන තියෙනවා අරබාන අරන් ඉන්නවා. බලමු බලන්න ගිහන්සාගේ විරුදු ගායනය කොයි වගේද කියලා. ලස්සන විරුදු ගායනා ඔන්න අපිට ඉදිරිපත් වෙනවා. එහෙම නම් හරි සතුටින් ආසාවෙන් අපි විරුදුවක් කියවනේ නේද? හරි විරුදු කියපු ළමයි හැමෝමත් එක්ක, විරුදු වහගෙන හිටිය ළමයි හැමෝමත් එක්ක. දැන් මම දැක්කා ගෙදර ඉඳන් හැමෝම මේ විරුදු ලස්සනට තාලේ තිය තියා ගායනා කරා. හොඳයි අපි දැන් බලන්න හදන්න පුතේ මේ විරුදුවෙන් අපිට ඉගෙන ගන්න තියෙන්නේ මොකද්ද කියලා. විරුදු කියන්නේ උගන්නන්න නෙමෙයි ටීචර් අද සූදානම් වෙන්නේ. මොකද ගොඩාක් වෙලා විරුදුව කියච්චා හිටියදී පාඩම ඉගෙන ගන්න වෙලාව මදි වෙනවානේ නේද? හරි ඔන්න දැන් විරුදුවෙන් පස්සේ තියෙනවා අපිට වචන ටිකක් බලන්න. මේ වචන ටික පොඩ්ඩක්. මනහර මාලක මමා නේද? මමා. හරි ඊට පස්සේ නයනා නාලක නා. ඉස්සල්ලාම තියෙන අකුරු දිහා බලන්න. නා නා. හරි ඊළඟට තියෙනවා තව තාරක. තව තාරක ත තා ත තා. ඊළඟට සරලා සාගර ස සා නේද පුතේ? ස සා. මල් මාල. එහෙනම් මමා. ඔන්න බලන්නකෝ මමාලා දෙන්නේ කියලා නේද? මමා මමා කියලා දෙපාරක් හම්බුණා. හරි එමනම් ඔන්න බලන්න අපිට ඇලපිල්ල ආ ශබ්දය සඳහා ඇලපිල්ල භාවිතා කිරීමේ පාඩම ත
තමයි අද අපිට ඉගෙන ගන්න තියෙන්නේ. හොඳයි. ඔයාලා එකේ පන්තියේදී දෙකේ පන්තියේදී මේ පිල්ලම් පාඩමේදී පළවෙනිම පිල්ලම විදිහට මේක ඉගෙන ගත්තා. ආ ආයන්නේ ආවේ ආයන්නේ තියෙන මෙන්න මේ කොටසෙන් තමයි අර පිල්ල අපි අරගත්තේ නේද? කියලා ඔන්න ඉගෙන ගත්ත ළමයි අද අපිත් එක්ක එකතු වෙලා ඇල පිල්ල අලුත් විදිහකට තුනේ පන්ති වුණ අලුත් විදිහකට ඉගෙන ගන්න යන පිල්ලම චුට්ටක් වෙනස් වෙන්නේ නැහැ. භාවිත කරන විදිය චුට්ටක් වෙනස් කරලා ඔන්න ඔයාලා දැනම දෙයක් මේක අපි අලුත් ආකාරයේ යෙදෙන අවස්ථා ටික පුරුදු පුහුණු වෙමු. හොඳයි. ඔන්න එහෙනම් ටීචර් සින්දුව අයින් කරා. බලන්න අපි ඉගෙන ගත්ත වචන ටිකක් එක්ක මෙන්න මේ ශබ්ද දෙක අ කියන ශබ්දය සහ ආ කියන ශබ්දය ඔන්න ශබ්ද දෙකක් අපි ඉගෙන ගන්නවා. අ ආ ශබ්ද දෙක අපි මේකට වචන දාන්නයි දැන් සූදානම් වෙන්නේ. ඔන්න කණ්ඩායම් දෙකක් තියෙනවා. කොයි කණ්ඩායම්ද දිනන්නේ කියලා බලන්නයි හදන්නේ. අපි වචන දාලා බලමු. මම බලනවා ඊට පස්සේ ඔයාලට මේ වගේම ක්‍රියාකාරකමක් දීලා තනියම කරන්න පුළුවන්ද කියලා. තනියම කරන්න කැමති ළමයි ඉන්නවා නම් හොඳට බලාගෙන ඉන්න වෙනවා. අ ශබ්දේ ආ ශබ්දේ ඉස්සෙල්ලම මම ගන්නා වචනය සවස ස ව ස ඔන්න සවස පටන් ගත්ත අකුර මොකද්ද මේ වචනේ? ස. එහෙනම් ආ ශබ්දේ එන පැත්තෙන් පටන් ගන්න ඕනේ මොන අකුරෙන්ද? ඔයාලා දැන් මනහර මාලක නේද? තව තාරක සරලා සාගර කියලානේ ගියේ. එහෙනම් සවස අනිත් පැත්තෙන් එන ඕන වචන මොන ශබ්දද පටන් ගන්න ඕනේ? සා නේද? පළවෙනි අකුර ඔන්න ආ ශබ්දේ දාලා. එහෙනම් සා වලින් මම ලියනවා වචනයක් මෙන්න මේ විදිහට. බලමු බලන්න මොකද කියන්නේ කියලා. සාලය සාලය. හරි. ඔන්න තව වචනයක් කියනවා මම අ ශබ්දයේ පැත්තේ. පහත පහත. එහෙනම් ආ ශබ්දයේ පැත්තෙන් එන්න ඕනේ මොන අකුරෙන්ද පටන් ගන්න ඕනේ? මට කියන්න බලන්න දැන් ඔන්න සෙල්ලම තේරුණා නම් දෙකිට මොන අකුරෙන්ද අපි පටන් ගන්න ඕනේ? ආ ශබ්දයේ පැත්තට දෙවෙනි වචනේ පහත. පා. පා වලින් අන්න හොඳයි. පා වලින් ඔන්න මම වචනයක් ලියනවා. පාලම. හරි. ඔන්න එහෙනම් ඊළඟ වචනේ මම ලියනවා. දහය. එහෙනම් මට කියන්න ආ පැත්තෙන් එන්න ඕනේ මොන අකුරෙන්ද කියලා. සඳිත. දා. දාවලින්. දාවලින් කැමති වචනයක්. මම ලියනවා දානය. දානය. හරි. ඊළඟට මම ලියනවා වචනයක් වරකා. හා. එහෙනම් මට කියන්න සසල්ලි. සසල්ලි කියන බලන්නේ නම් මම ආ ශබ්දේ පැත්තෙන් පටන් ගන්න මොන අකුරෙන්ද කියලා. වෑ වලින්ද? වා වලින් නේද? වා වලින්. සසල්ලි වා කියද්දි නිකන් වෑ කියනවා වගේ මට ඇහෙන්නේ. වා වලින්. හරි. මම වා වලින් දිනනවා. වා වය.
වාරය කියලා. හොඳයි. ඊළඟට මම ලියන ඕන වචනයක් මහත් එහෙනම් මට කියන්න බලන්න මං ආ ශබ්දේ පැතිල යනකොට මොන අකුරෙන්ද යශෝදා පටන් ගන්න ඕනේ අකුර මොකද්ද මට කියලා කියන්න බලන්න ආ කණ්ඩායම පැත්තෙන් පටන් ගන්න ඕන වචනේ හරි මට උත්තරේ නම් කියනවා එහෙනම් නෙතුමි ඇහෙන්නේ නැති එක ආ යශෝදා හරි යශෝදා කියන්න බලන්න පුතා හරි නෙතුමි යශෝදා දෙන්න මම තවත් කියන්න ආ ශබ්දේ පැත්තේ මම මහත කියන වචනේ ලියුවේ මේ පැත්තේ ආ ශබ්දේ පැත්තේ එන මේ පැත්තේ පටන් ගන්න මම මොන මාමා ආ අකුර විතරයි යහවේ මම මා මා බොහොම හොඳයි මා මම ලියනවා මාතර මාලය පුළුවන් නේද ආ මා වලින් පටන් ගන්න ඕනෑම වචනයක් ලියෙන්නේ හැකියාව තියෙනවා හරි ඊළඟට මම ලියනවා කමත කමත හරි එහෙනම් මට කියන්න බලන්න පොල් සරා මම ආ කණ්ඩායම පැත්තෙන් පටන් ගන්න ඕන අකුර මොකද්ද කා කා අන්න හරි තාවලේ හා කාරය කියලා මම ලියනවා හරි මෙන්න මේ විදිහට පුතේ ඔන්න අපි කියවල බලමු මේ වචන ටික සවස සාලය සසා අ ආ ශබ්ද දෙක හරි නේද පහත පාලම ප පා ප කියද අ ශබ්දේ පා කියද ආ ශබ්දේ හරි ඊළඟට 10 දානය ද දා හරි වරකා වාරය ව වා ඊළඟට මහත මාතර ම මා කමත කාරය ක කා හරි ඔන්න එහෙමනම් දැන් පොන්චි වැඩක් කරන්න යන්නේ ඔයාලට මම දෙනවා තරගයක් පොන්චි තරගය මම ගන්නවා ඔයාලව මේ තරගෙට මොඩව සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා මම කියනවා නම් මේකට වචනයක් කියන්න කියලා ආ ශබ්දයෙන් ඒ ළඟම ඉන්න ළඟට අවස්ථාව දෙනවා ඒකෙන්ම ආ ශබ්දේ දාලා වචනයක් කියන්න. හරි. අපි බලමු බලන්න ළමයිට ඔන්න අපේ ඔන්ලයින් පන්තියේ පුළුවන් වේද වැඩේ කරන්න කියලා. රණුග මට කියන්න ආ ශබ්දේ එන වචනයක් මුලට ඒ දෙන්නේ ආ ශබ්දේ. කැමති වචනයක් කියන්න. මොකද පුතේ? කමත හා කමත හරි කමත කියලා කිව්වා එන හසිනි මට ආ ශබ්දේ මොකද්ද එන්න ඕනේ කමත කියන වචනේ තමයි ඕන රණුග කිව්වේ හසිනි මට කියන්නේ හා කාරය හරි දැන් හරි වැඩේ මන් ලියලා තියෙන වචනේම කියනවා වගේ නේද හා අපි ඒ ටික අයින් කරමු එහෙමනම් මේ ටික අයින් කරලා අවස්ථාව දෙමු තරංගේ පවත්වගෙන යන්න මම ආ කියන ශබ්දයක තියෙනවා මොකද ආ ශබ්දස ආ ශබ්දෙන් තමයි අපි අද පාඩම ගෙනියන්නේ එහෙනම් මට කියන්න මිහිදි මිහිදි ආ ශබ්දේ පැත්තට වචනයක් කියන්න බලන්න මට වරකා 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 නෙමෙයි වරකා නේද හානි වරකා කියලා කියනවා හිරුෂ හිරුෂ මට කියන්න එහෙනම් ආ ශබ්දේ මොකද්ද අපි දෙන වචනය හිරුෂ වරකා කියලා ඔන්න මේ පැත්තෙන් කියන්නේ. වාරය. වාරය. දැන් කෝටි මම කියපු වචනම අනික අලුත් වචනයක් කියන්න බලන්න කවුරු හරි ළමේ. අබි. අබිත්. වාහනේ. මොකද පුතේ? නෑ නෑ මම කියනවා අ ශබ්දය. අ ශබ්දය පැත්තට වචනය. වාතය. වාතය. හරි දැන් ඔන්න වයන්නේ වැඩේ ඉවරයි. දැන් අලුත් එකකට යනවා. අලුත් මේ තරග අවස්ථාවකට යනවා. අපි මට අ ශබ්දයෙන් කියන වචනයක්. හ්ම්
Kadaya. Ha kadaya. Ha alıp başını yap falan. Kadaya. Ehe na? Madde kiyan ne? A petter dağın donu başını mukak ver donu da asili. Kadaya kine başını zaman diyla tiyeni. A petter. Demang illanne onna a pettata onna ni odda gattane neda hari adesh gen hala balamu hena adesh kadaya a shabde patta tiyena kaasiya kaasiya oy tiyenne bohoma hondai kaasiya ka ka una neda hari tara ek avasthawak api gamu ith passe api abhyasayak sandaha yanawa hari imetma imetma mata a pettata wachanayak denna İmetma. Dahaya. Dahaya. Boğma da alıp başını ya. Dahaya. En an abide a petre başını ya. Kiyanı barandı. Pahan. Pahan var kiyanı barandı. Dahaya mey petrin diyeni. A petre. A petre en amok adenin onu. Daneye da dane ha bom honda onena ape lamaire taranga avasthawa therum alagena sambandha wenna avasthawa laguna den ena hemodama sambandha wenna puluwan taranga avasthawa thama mama denna hadanne hari mama denama akuru tika a patthata vitarai denne akuru tika e akuru walin wala wacana liyanna ona wacana liyala a patthata thonna ඒ වචනට ගැළපෙන්න ඔයාලා සම්පූර්ණ කරලා මට පෙන්නන්න ඕන. හරි. අපි බලමු මන් දෙනවා ලයන්න සයන්න නයන්න හයන්න රයන්න. හරි. ඔන්න අකුරු පහ A şabde petr dönne, payala meyken vachana liyanda ona, vachana liyala, ekata galapenda, A petr putte sampoorna karanna ona. Honda. Dan aarambha wenawa tarangaya api balamu kawuda. Ikmanenma taranga avasana seemawata langa wenna kiyala. Ikmanenma kawuda wala karanna kiyala balamu. Me api karanne mawubasa paadama putte elapilla inne mawubasa paadame ne neda? Ena mawubasa putte thamai ona karanna one. ඔන්න අපේ ළමයි ලස්සනට වචන ලියලා තියෙනවා ගොඩනගලා තියෙනවා අ ආ ශබ්ද දෙකෙන් අපි බලන්න යන්නේ අන්න ඒ වගේ අවස්ථා කීපයක් හොඳයි මට කියන්න බලන්න ලියලා ඉවර ළමයි අතස්සනක මුලින්ම බලන්න හඳ හොයා ගන්න හරි අපි අහමු මහිමිගෙන් මහිමි මට කියන්න බලන්න මහිමි ඔන්න අ ආ ශබ්ද වලින් ලා මුලින්ම දීපු අකුර මම पता क्या नल वाज में देखा ला वाले आर माहिमी के अंगों ने बातो प्रतिचार पौड़ा प्रमादा ये भी साथी आमो तावला में इनका वध बरन ये ले इबरे लमाया तो स्टैंड बरन ओ नहीं इतना मातो स्टैंड නමයිට විතර මම අවස්ථාව දෙන්න අමාරුයි හරි අපි ගිනවලගෙන ගිහෙලි අහලා බලමු ගිනවලි ගිහෙලි හ්ම් එකතු වෙලා මට කියන්න බලන්න ල වලින් ලියපු වචන මොකද්ද ලනුව ලාභය ලාභය ආ බොහොම හොඳ ලනුව ලාභය එහෙනම් ගිහෙලි ස වලින් ලියපු වචන දෙක කියන්න බලන්න ලලා හරි සමනලයා සාමය ආ සමනලයා සාමය හරි සසා ආවා ඊළඟට ආය ගිනෝලි න වලින් ලියපු වචන කියන්න බලන්න නලල නාගය ආ නලල නාගය බොහොම හොඳයි හරි න නා හා ඊට පස්සේ ගිහෙලි ක වලින් ලියපු වචන දෙක කියන්න බලන්න ක කාලය කාලය කර කාරය හරි බොහොම හොඳයි ඊළඟට ආය මත් ගිනෝලි ර වලින් ලියපු වචන දෙක කියන්න බලන්න කට කාලය කට කාලය හරි කට කාලය හා හොඳයි රණවරා රාමුව ආ රණවරා රාමුව ආ බොහොම හොඳයි හරි නේද කොම වචන ටික හරි අ ශබ්දේස ආ ශබ්දේස මහ යදාගෙන තිබුණා හරි
අපි යාට බලමු බලන්න තව එක ළමයෙකුට අවස්ථාව දෙමු අපි ලියලා තියෙන ඉවර වැඩේ ළමයෙකුට මිහිදී මිහිදී කියන බණලි වචන ටික මට ලස්සන ලාභය ලස්සන ලාභය සමනලයා සාරිය සමනලයාාරිය නයනානාසය නයනානාසය හරි කතුර කාසිය කතුර කාසිය හරි රතු රාමුව රතු රාමුව හරි ඔන්න ලලා සසා නනා කකා රරා හරියට අරගෙන තියෙනවා ඒ කියන්නේ අපේ වැඩේ සාර්ථකයි අපි ඇලපිල පාඩමේ ඉන්නේ එහෙමනම් ඔබ සුපතේ මම දැන් වාක්‍ය තුනක් කියන්න යන්නේ මේක අසාල වීමක් තුනක් නෙමෙයි හතරක් කියනවා මම ඒ වාක්‍ය හතර ලියනකොට පෙන්වන්න ඕන හරි හා එහෙනම් පටන් ගමු මාලා 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 ගාල්ලට 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 යනවා යනවා අපි බලන්න ඕනේ ඔලේ කොහොමද කියන්න ඕනේ කියලා නේද තුනේ පන්තියේ නේද ප්‍රමාණයක් බලන්න ඕනේ හරි මාලා ගාල්ලට යනවා ඒ පළවෙනි වාක්‍යනේ ඊළඟට දෙවෙනි වාක්‍ය කියන්න යන්නේ මම දෙවෙනි වාක්‍ය ලියන්න තාරාවා 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 පාරට පාරට ආවා 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 තුන්වෙනි වාක්‍ය මාමා මාමා මාලයක් මාලයක් ගත්තා ගත්තා ඊළඟ වාක්‍ය නයනා නයනා මාතරට 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 ආවා ආවා හොඳයි එහෙනම් අපි දැන් තුනි ශ්‍රේණියේ ඉන්නේ ඊළඟ අංශනේ පන්තියේ එහෙනම් අපි බලමු මේ වාක්‍ය ටික කොහොමද හරියාකාරව නිවැරදි විදියට ලියලා තියෙනවද කියලා හරි මාලා ගාල්ලට යනවා හරි මේ වාක්‍යේ මාලා ගාල්ලට යනවා මා ලා
Mala galata. Ga galata yaneva ya ne va ona pete ara pille yedunu avastha ma la ga va hari ona tune pante rulata neemitha pramanayata thawai api diyala baluwe kohomada me wakye enno one kiyala hona ilanga wakye tarawa parata aawa neida hari balan balan kohomada ave kiyala tarawa parata neida hari එනම් තා ඔන්න තා ඇදෙනවා රා රාත් ඇදෙනවා වා වාත් ඇදෙනවා තාරා වා පාරට පා ර ත පාරට විතරයි ඇදෙන්නේ එතන ආවා ආ යන්නේ තමයි පුතේ මේ අපි අර පිළ ගන්නෙ වා එහෙනම් වා යන්නත් දාලා තියෙනවා අර පිළ ආවා හරි ඔන්න ඊළඟ වාක්‍ය මාමා මාළයක් ගත්තා මාමා මාළයක් ගත්තා මා ඇදෙනවා ආයමත් මා ඇදෙනවා මාමා මාළයක් ආයමත් මා ඇදෙනවා ල ය තුක් ගත්තා ආයොන්න ඇදුන ආ කිය ගත්තා හැ ඊළඟට අවසාන වාක්‍ය නයනා මාතරට ආවා නයනා එහෙනම් ඇදෙන්නේ කොතනද නා ය නා ඇදෙන තැන තමයි අපි අර පිළ දාන්නේ නායනා කියලා ලියලා බෑ නේද නායන කියලා ලියලා බෑ නයනා අවසානේ ඇදෙන්නේ නයනා මාතරට මා ඇදෙනවා ප මාතරට ආවා ආවා හොඳයි කොන්න අපි තුන ශ්‍රේණියේ කොහොමද ලියන්න ඕනේ කියලා නිමිත ප්‍රමාණයට තමයි මේ අකුරු ලියලා තියෙන්නේ හරි නයනා මතරට නෙමෙයි මාතරට ආවා දැන් ඕන අපිට ඒවා කියලා මතරට කියලා බලන්න ඇලපෙන යදුන් නැත්ත වාක්‍ය වැරදි නිවැරදි වෙන්නේ නැහැ නේද පුතේ හොඳයි එහෙනම් ඕන්න අපි එකේදී එක ශ්‍රේණිය දෙක ශ්‍රේණිය ඉගෙන ගත්තේ ඇලපිල පාඩනම තුන ශ්‍රේණියේදී මෙන්න මේ විදිහට වෙනසක් වෙන්නේ නැහැ ශබ්දේ ඒකමයි යෙදෙන විදිහත් ඒකමයි අපි ඇලපිල්ල ආයමත් මතක් කරගත්තා මොකද පිල්ලම් අඩුපාඩු තියෙන්න බෑ කොහොම වුණා නේද පිල්ලම් කියලා කියන පුතේ ජීවිතයේ අවසාන මොහොත දක්වාම ලියන ඕල්ම ලේඛනයකදී අනිවාර්යයෙන්ම අපිට අවශ්‍ය වෙන උපකරණයක්
එනිසා පිරලා නිවැරදිව භාවිතා වුණේ නැත්නම් අපේ අදහස කාටවත් හරියට පැහැදිලි වෙන්නේ නැහැ. පැහැදිලිව අපිට ලිඛිතව කිසිම දෙයක් දෙන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. හොඳයි. ඒක 1 2 පන්ති ඉගෙන ගත්තදී 3 පන්තිත් අපි ඒක දිගට ඉගෙන ගත්තේ යන්න ඒ හේතුව නිසා. හරි. දැන් ඉතින් මවපස පාඩම මම මෙතන අවසන් කරලා ඊළඟට අපි බලන්න යන්නේ දෙමළ වචන කිහිපයක් ඉගෙන ගන්න. ඔයාලා කැමති නේද දෙමළ ඉගෙන ගන්න? කැමති. හරි. අපි ඔන්න අද ඉගෙන ගන්නවා. පාසලේ තියෙන ප්‍රධාන ස්ථාන කීපයකට මොනවද දෙමළෙන් කියන නම් කියලා. ඔයාලා ඉස්කෝලේ ගියාම ඉන්නේ. ආ වාඩි වෙන්න. බෑග් එක තියන්නේ. කොහෙද? කියන්න බලන්න දන්න කෙනෙක්. කොහෙද තියන්නේ බෑග් එක ගිහලා තියන්නේ වාඩි වෙලා ඉන්නේ. ආ ඉස්කෝලේ ගියාම තැන් තැන් වල ඉන්නේ නෑනේ නේද? සුභග. කොහෙද තියන්නේ? කොහෙද ඉන්නේ? පුටුවේ. පුටුව තියෙන්නේ කොහෙද? ඉස්කෝලේ. ආ ඉස්කෝලේ ඔයාගේ පුටුව තියෙන්නේ ඔයාගේ මොන කාමරේද? පන්ති කාමරේ. ආ පන්ති කාමරේ. එහෙනම් අපි ඉස්සරලාම ඉගෙන ගන්න හදන්නේ පන්ති කාමරේද මොකද්ද කියන නම කියලා. මොකද්ද අපේ තැන? පන්ති කාමරය. අපි කැමැතිම තැන මේකනේ නේද? ආ සෙල්ලම් විදුලට පස්සේ කැමැතිම තැන තමයි පන්ති කාමරේ. අපිට වැඩිම වෙලාවක් ඉන්න වෙන්නේ පන්ති කාමරේ නේද? සෙල්ලම් විදුලට පස්සේ පන්ති කාමරේ කියලා පොතේ අපි උදාහ ගන්න ඕන. වාහුපු මොකද්ද කියන්නේ? වාහුපු. ආ හොඳට කට ඇරලා දැන් ශබ්ද කරන්න ඕන. එහෙම ශබ්ද කරේ නැත්නම් අපිට මෙනවා මතක හිටින්නේ නැහැ. වා හු ඔ හු වා හු හු. ආ හයිය කෑ ගහලා විතර හැමෝටම එහෙම කියන පන්ති කාමරයට කියන්නේ මොකද්ද? වා හු හු කියලා හයියෙන් කෑ ගහලා කියන්න ඕන. මොකද? හරි. ඔන්න හයියෙන් කෑ ගහලා කියන මම දැක්ක මම බලාගෙන හිටියේ බොහොම හොඳයි. ඊළඟට ඔයාලා ඉස්කෝලේ පොත් කියවන්න ඕන වුණාම කොහෙටද යන්නේ? ඉස්කෝලේ පොතක් එහෙම කියවන්න ඕන පොතක් බලන්න වුණාම කොතනටද යන්නේ කියලා මට කියන්න බලන්න. කවුද කියන්නේ? කවුද දන්නේ? ආ පොතක් කියවන්න වුණාම යන තැන කවුද දන්නේ? ආ තෙනුජ. තෙනුජගේ නම්. මට කියන්න බලන්න පොත් කියවන්න ඉස්කෝලේ කොතනටද යන්න ඕන කියලා. පුස්තකාලයට. ආ පුස්තකාලයට ඉතින් බය වෙන්න දෙයක් නැහැ. පුස්තකාලයට තමයි යන්න ඕන නේද? හරි. ඊළඟට ඔන්න පුස්තකාලයට මොකද්ද කියන වචනේ කියන තමයි ඉගෙන ගන්න යන්නේ. පුස්තකාලය. දැන් ටීචර් කිව්වා නේද මේ වචන වලට කියන දෙමළ නම අපිට පුරුදු වෙනකන් අපි හයියෙන් කෑ ගහලා කියන්න ඕන කියලා. ආ එහෙම කෑ ගහලා කියපු ළමයිට මම අවසානයේ දෙන තරගයක් පොඩි තරගයක් පවත්වනවා. ඒ තරගෙන් දිනන්න පුළුවන් වෙනවා. හරිද? හරි. පුස්තකාලයට කියන පොතේ නූලහම්. මොකද කියන්නේ? නූලහම්. පොත් කියවන්නේ එහෙනම් අපි යන්න ඕනේ කොතනටද? දෙමළ භාෂාවෙන් අපි කියනවා ඒකට නූලහම්. නූලහම්. එහෙනම් අපි උදේ ඉස්කෝලේ ගිහිල්ලා වාඩි වෙන්නේ වහුප්පු. ආ පන්ති කාමරේ අපිට පොතක් කියවන්න ඕන නම් අපි යන්නේ නූලහම් වෙත. පුස්තකාලය වෙත. හරි. ඔන්න ලේසි වචන දෙකක් මේ දෙකම නේද? හරි. හැබැයි ඉතින් ඔයාලට සෙල්ලම් කරන්න වුණාම ආ රේස් එකක් දුවන්න වුණාම ක්‍රීඩා උත්සවය පවත්වනකොට අපි කොහෙද පුතේ යන්නේ? කොහෙටද යන්නේ ඉස්කෝලේ? කවුද බලන්න දන්න කෙනෙක්? ආ යන තැන දන්න කෙනෙක්. සමුතු. ආ සමුතු. ඔයාලට දුවන්න වුණොත් ක්‍රීඩා උත්සවයට ඉස්කෝලේ සම්බන්ධ වුණොත් එහෙම කොතනද ඔයාලා තෝරගන්නේ? අන්න හරියට ක්‍රීඩා පිටිය. එහෙනම් අපි ක්‍රීඩා පිටියේ මොකද්ද?
කියන නම දෙන්නනේ කියන්නේ මොකක් කියලාද කියලා තමයි ඔන්න බලන්න හදන්නේ ක්‍රීඩා පිටිය හරි ක්‍රීඩා පිටියට යන්න ඕන නම් අනිත් දවසේ අහන්න ඕනේ ටීචර් හා ක්‍රීඩා පිටියට පිටිනේ යන්නද කියන්නේ මේ මෛදානම් මොකද්ද මෛදානම් ටීචර් මම මෛදානම් යන්නද පිටනියට යන්නද මෛදානම් කියන පොතේ හයිය කෑනවා කියන්නේ මෛදානම් හයියෙන් ගෙදර මෝඩ වෙන කෑ ගහලා කියන්නේ මෛදානම් හරි බොහොම හොඳයි ඉස්කෝලේ ගියාම මේකට නම් කීප සැරයක් යනවා මේක තිබ්බ නැත්තම් ඉස්කෝලේ ගිහිල්ලත් ඔන්න ඉන්න හම්බ වෙන්නේ නැහැ මේ අය go to the toilet please මේ අය go to the toilet please කියලා කොයි වෙලාවෙත් ආහා දුවනවා නේද පංචාලි ඒ කොහෙටද යන්නේ පංචාලි වැසිකිළියට අන්න හරි වැසිකිළිය හරි අපි ඔන්න වැසිකිළියද මොකද්ද කියන්නේ කියලා තමයි ඊළඟට ඉගෙන ගන්න හදන්නේ බලමු බලන්න මොකද්ද කියන්නේ කියලා මේක කියවන්න පුළුවන් ද බලමු අපි දන්න කෙනෙක් ඉන්නවද හා දන්න කෙනෙක් ඉන්නවද කියලා නම් මොකද්ද කියලා අත උස්සන්න බලන්න දන්නවනේ දන්න කෙනෙක් හා හරි අපි එහෙනම් බලමු කියලා නම මොකද්ද කියලා මලසල කුඩම් මොකද්ද කියන්නේ මල සල කුඩම් මලසල කුඩම් ඔන්න වැසිකිළි ලස්සන නමක් නේද හරි ඔන්න සිහස් නම් අපි දැනගෙන ඉඳලා තියෙනවා මලසල කුඩම් හා මලසල කුඩම් තමයි කියන්නේ වැසිකිළිය කියන නමට වඩා ලස්සනයි නේද හා මල කියලානේ පටන් ගන්න තියෙන්නේ හරි මලසල කුඩම් බොහොම හොඳයි ඔන්න දැනලා ගන්න තියෙනවා හරි ඊළඟට අපි අපේ පාසලේ විදුහල්පතිතුමා ඉන්නේ කොහෙද හා පාසලේ විදුහල්පතිතුමා ඉන්නේ කොහෙද කියලා දන්නවද සඳිත කියන බලන්න සඳිත විදුහල්පතිතුමා ඉන්නේ කොහෙද කියලා හා සඳිත ඉස්කෝලේ විදුහල්පතිතුමා ඉන්නේ කොහෙද? එතනට කියනවා විශේෂ නම. විදුහල්පති කාර්යාලය. ආ විදුහල්පති කාර්යාලය බොහොම හොඳයි. විදුහල්පතිතුමා ඉන්නේ අන්නේ එතන නේද? හා අපි ඊළඟට බලන්න යන්නේ විදුහල්පති කාර්යාලයට මොකද්ද? විදුහල්පති කාමරයට මොකද්ද කියන නම කියලා. විදුහල්පති කාර්යාලය. විදුහල්පති කාර්යාලයද කියන්නේ මොකද්ද කියලා බලමු බලන්න. හා දන්න කෙනෙක් ඉන්නවද? අධිබල් කාර්යාලම් මොකද්ද පොතේ කියන්නේ? අධිබල් අධිබල් කාර්යාලම් කාර්යාලයට කාර්යාලම් අධිපල් කාර්යාලම් හරි හන ඔන්නේ මනම් අපේ පාසලේ තියෙන වැදගත් ස්ථාන කීපයක් තමයි අපි මේ විදිහට පාසලේ තියෙන පොදු ස්ථාන වැදගත් ස්ථාන පොදු ස්ථාන කීපයක් තමයි මේ විදිහට දෙමළ භාෂාවෙන් කොහොමද කියන්නේ කියලා ඉගෙන ගත්තේ හොඳයි අපි ඉතින් දැන් මේවා කට ඇතුලෙන් කිව්වොත් අපේ කනට හුරුවක් එන්නේ නැහැ නේද? හයිය කාටවත් ඇහෙන්නේ නැතුව කිව්වොත් ඔන්න මේ වචන කියලා ගන්න අපිට බැරුව යනවා. ඒ නිසා අපි හයිය කෑ ගහලා කියමුද බලන්න. මම කියනවා එක පාරක් පුතාලා කියනවා මාත් එක්කම දෙවෙනි වතාවේ. හරි. කියන්න පන්ති කාමරය පන්ති කාමරයට කියනවා වහොප්පු. මොකද කියන්නේ? වහොප්පු. පුස්තකාලයට කියනවා නූලහම් නූලහම් හඳ ක්‍රීඩා පිටියට කියනවා මොකද්ද මෛදානම් මොකද කියන්නේ මෛදානම්
බොහොම හොඳයි. ඊළඟට මම යනවා වැසිකිළියට. එනවද මාත්ක යන වැසිකිළියට? හා එන්න එන්න හැමෝම එන්න. මලසල කුඩම් කියන බලන්න මලසල කුඩම්. හරි. ඊට පස්සෙ ඔන්න අපි යන විදුහල්පති කාර්යාලයට අධිබර කාර්යාලම් කියන බලන්න අධිබර කාර්යාලම්. හරි. ඔන්න එහෙමනම් දැන් මම පොඩි වැඩක් කරන්නයි යන්නේ. දැන් මම කියවන හොඳට කෑ ගාලා අයියෙන් කියන්න කියලා නේද? හරි. මම ඔන්න දැන් මකනවා දෙමළ වචන ටික. හරි? හා. අපි බලමු දැන් මතකද කියලා. දැන් මතකද කියලා බලන්න තමයි හදන්නේ. හරි. පන්ති කාමරය. කවුද දන්නේ පන්ති කාමරයට කියන්නේ මොකද්ද කියලා? හා? හරි. අපි තිසරණීගෙන් අහලා බලමු තිසරණී. කියන බලන්න තිසරණී. පන්ති කාමරය. හරි වැඩි. තව ටිකක් ලං වෙනවා කියන්න වෙනවා. අපිට නැත ඇහෙන්නේ. ආ, ඒත් ඇහෙන්නේ නැහැ. වහොප්පු කියලා තමයි කියන්නේ මට ඇහෙනවත් තිසරණී මේ පේනවා ඇහෙන්නේ නැහැ පේනවා. හරි. වහොප්පු. බොහොම හොඳයි. ඊළඟට පුස්තකාලය. පුස්තකාලයට මොකද්ද කියන්නේ? කවුද දන්නේ? හරි. දරණේ දසමයි. දසමයි. හා තවත් තුනින් සදෙන්නේ අපේ. හරි දරණේ දසනේ කියන බරන පුස්තකාලේට මොකද මම කියනවා කියලා කිව්වේ? නූලහම් නූලහම් බොහොම හොඳයි. එහෙනම් අපි යනවා ඊට පස්සේ කොහෙටද? ක්‍රීඩා පිටියට. ක්‍රීඩා පිටියට මොකද කියන්නේ සසන්ලි? මයිදානම්. මයිදානම් බොහොම හොඳයි. ඊළඟට මම යනවා වැසිකිළියට. වැසිකිළියට කියන්නේ මොකක් කියලාද කියලා කියන්න බලන්න. කවුද කියන්න කැමති? හරි. හැමෝටම නම් පුළුවන්. මම එයා අතරින් දෙනවා අවස්ථාව. අනොක්. අනොක් කියන්න බලන්න. වැසිකිළියට මොකද කියන්නේ? අනොක්. හරි. මලසල කුඩම්. අවසානයේ තියෙන ඕන විදුහල්පති කාර්යාලය නේද? විදුහල්පති කාර්යාලයට කියන නම කවුද දන්නේ? කියන්න බලන්න. හා රසලි. රසල කියන්න බලන්න විදුහල්පති කාර්යාලයට මොකද්ද කියන්නේ කියලා? අධිබර කාර්යාලම්. හා බොහොම හොඳයි. අධිබර කාර්යාලම්. හරි. ඔන්න තරංගයට හැමෝම රසලට අවස්ථාව දුන්න thank you. මොන දුන්න හොඳට හැමලම එක්ම. ඉතින් මම බැලුවේ මම දෙමළ වචන කියලා සිංහල වචන කියන්න දෙන ඔයාලට. හැබැයි ඉතින් ඔයාලට සිංහල වචන දෙනවා දෙමළ වචන කියන්න හැකියාව තියෙනවා කියලා කියන්නේ ඔයාලා ගොඩක් හොඳයි. හොඳ ළමයි. එහෙමනම් දරුවනේ මේක දැන් අද පොතේ ලියාගෙන පොතේම සීමා කරලා තිබ්බටින් අපිට භාවිතා නොකර හිටියොත් මතක තියෙනවද? නැහැ. ආ මේ වචන නිතර නිතර භාවිතා කරන්න ඕනේ. පන්ති කාමරයට ඔන්න වහොප්පු. පුස්තකාලයට නූලහම්. ක්‍රීඩා පිටියට මයිදානම්. වැසිකිළියට යද්දී මලසල කුඩම් යමුද කියලා යාළුවගෙන් අහන්නේ. විදුහල්පති කාර්යාලය ළඟට යනවනම් අධිබර කාර්යාලම් ළඟට ගිහින් එන්න යමුද? ආ ටීචර් කිව්වා එතනට යන්න කියලා. කියලා ඔන්න යාළුවත් කතා කරද්දී භාවිතා කරන්න, ගෙදරදී කතා කරද්දී භාවිතා කරන්න. භාවිතා කරොත් අමතක වෙන්නේ නැහැ. විභාගයක් ළඟුනහම ආයෙ මුලින්ම කඩපාඩම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හොඳයි. ඒ සඳහාත් ඔන්න ආරාධනා කරන ගමන් අදට අපි පන්තියක් නිමවන්නට පත් කරන හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරමි.